බෞද්ධ වැඩපිළිවෙලක් යම් කිසි දින අපේ ජන සමාජයේ එදා තිබිච්ච බෞද්ධ ක්‍රමරටාව ඒ ක්‍රමවේදයේ අපි ගිලිහිලා ගියා විවිධ කර්ණ උඩ. ඒ කියන්නේ පරදේශකාරීන්ගේ ආක්‍රමණයේ උඩ. පරදේශ විවාහ හිතන්න එපා විතර මිනිසු කියලා. සදේශේ කියලා කියන එකක් තියෙනවා පරදේශේ කියලා එකක් තියෙනවා. පරදේශේ අයිති පරයින්ට සදේශයේ ඇති බුදු පියාණන් වහන්සේ හා බුද්ධ ශ්‍රාවකයන් අපි බෞද්ධයෝ සර් කියන්නේ අපිට තියෙන අයිතිය මාගේ බුදු පියාණන් වහන්සේ මාගේ කියන වචනේ ගත්තාම ඇලුම කරන මාගේ නෙමෙයි මම මාගේ නෙමෙයි උතර කියන්නේ ගෞරවාර්ථයෙන් කියන වචනය අපේ මාගේ කියන ඔය වචනේ භාවිතා කරන ක්‍රම දෙකක් ලෝක සම්මතියේ මම මාගේ කියන දෘෂ්ටියකින් භාවිතා කරන अपे हाँ दुरोनी मागे बुद्धियान गौरव आरती तमंगे कमनी अरगा गुणे तमागे पेत की गुणे भाव जनगि सासनिक गुण तम स्वीव्य मित्र परीवे बेहरा अगुन लोभ देश मोह बार අලෝභ ආදේශ මොහේ ලැබෙන ලෝභක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ තමයි සර්පැත්ත. ඉන් මෙහෙ ඉන්න කෙනෙක්ගෙන් හරි කමක් නැහැ. ඔහුගේ දේශේ ලෝභ දේශ මොහ සහගත වැලපිලි ලක්ෂණ. ඒක පරදේශයක්. ඒ පුද්ගලයා පරේ. පරේ සහ පරදේශේ ගන්නේ උතනයි. පරබහ අල්ලගෙන කටයුතු කරන කෙනා පරවල් ලගිනවා. අපි අද එහෙම කියනවා මොකද්ද කියේ දන්නේ නැහැ. පරභායවල් ලෝභ දේශ මොහතහකට වාසාව වැඩ පිළිල අල්ලාගෙන කටයුතු කරනවා දැක්කොත් උඹට පරවල්ලා කියන්නේ. ඒක තමයි ඉස්සර ආපු වචන වලදී අදහස් හුඟක් වෙනස් වෙවි ගිහිල්ලා වචනේ නියම නිරුක්තිය යටපත් වුණාම හොයාගන්න බෑ. ඉතින් මෙන්න මේ තත්යෙන් අහක් වුණාට පස්සේ දැන් අපි මොකද කරන්නේ? අපේ පිට බෞද්ධ සම්ප්‍රදායයේ තීවිත විවිත විදාම් ගාක් වෙනස් එකක්. ඒක දිව්‍යමය සම්ප්‍රදායයක්. दिव्य मे कि धर्मेतुला दिव्य मे कुट्रासीन सम्मत देव उपाति देव विशुद्धि देव की मेन मे क्रम तुनेमती गुणधर्म पापी लज्जाति भाव भयाति भाव की देवधर्म इना बहुत बहुत पापी लज्जा विंडो दिव्य विंडो पापेडो ये बहुत बहुत दिव्य अधर्म मिथ्यादृष्टि विविध मत मतांतर मे काले दीयन අදහනවා කියලා වදිනයක් තියෙනවා. ඉතින් අදහනවා කියලා කියන්නේ අපි අදහනවා කියන්නේ එකක්. අදහන්න බුදුන් කියනවා. දෙයයන් අදහන්න එපා කියනවා. ඒක අර්ථේ මොකද්ද කියලා ඉතින් තෝරාගෙන ඉන්න ඕන. ඔවත් තේරුම් අරගන්න ඕන. දහණී කියලා වදිනයක් තියෙනවා. දහණී කියන එකේ ස්වභාවය මොකද්ද? දැවෙනවා. දැවිල්ල නැති කරගන්න දාහේ නැති කරගන්න ඉස්සර දැවෙන්නේ මොන වැන්ද බලන්න ඕන 11 ගින්න කීම දැවෙනවා රාග ගින්නෙන් ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ජාති ගින්නෙන් ජරා ගින්නෙන් මරණ ගින්නෙන් ශෝක ගින්නෙන් පරිදේව ගින්නෙන් දුක්ඛ ගින්නෙන් දෝමනස්ස ගින්නෙන් උපායාස ගින්නෙන් දහණේ වෙනවා දහන කියන දැන ඔනේ දහණේ නැද්ද යම් තැනක එතන අදහන දහන් නැත්තේ අදහන अदहन होया जरा व्याधि मरणी नदी शोक नदी परदेव नदी दुख नदी दोम उपायस नदी अंत ना पेन्वे कऊद लोतरा बुद्धिया दहन अंत दहन लोके अदहन निवन
එනවා අධහන්නේ කවුද කියලා අහුවාම දැන් අධහනවා කියන එක වචන නිරුක්තිය නැති නිසා සම්පූර්ණ විකෘති අදහස් අරගෙන අධහනවා කිව්වහම මේ විශ්වාස කරනවා ඒතර කවුරු හරි කියනවා විශ්වාස කර ගන්නවා ඒ කියවන බාර ගන්නවා මේක අධහනවා කියලා අපි හදාගෙන ඉන්නවා ඔය කාරණේ දැකලා වචන අධහන්න නම් බුදුන්ම ඕන මොකද බුදුන්ගේ තොරව රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය ලෝකේ නැති නිසා දැවිල්ලෙන් අහක් වෙන්න ගින්නෙන් නිවෙන්න නිවි යන්න අධහන්න කෙනෙක් ලෝකේ නැහැ වෙනි මේ ශාසනය තුල රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය වීම තමයි දහණිය නැති දෙන්නේ රාගක්ෂය දේශක්ෂය මොහක්ෂය යම් තැනකින් වෙනවාද එතන අධහන තැනක් වෙනවා අනිත් තැන දහන තැනක් වෙනවා දහණිය කියන එක තමයි ගිනිගත්තේ ලෝභයයි දේශයයි මොහයයි දහණිය වෙනවා එහෙනම් දහණිය නැති කිරීම සඳහා ලෝභක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ වත් කරන්න එන රාගක්ෂයේ දේශක්ෂයේ මොහක්ෂයේ වත් කරන්න අවශ්‍ය කරන යම්කිසි වැඩපිළිවෙලකට අනුකූල චර්යා පද්ධතියක් බෞද්ධ පිරිසට තිබුණා සර් පිරිසට ඔන්න ඕකෙන් අහකලා රාග දේශ මොහ පද්ධතිය කවුරු හෝ ගත්තද පරිණ නිසා පර පිරිසක් බොහෝ වුණා ඒකි ඒ පර ගති ලක්ෂණයට හේවා රාග දේශ මොහෙට ගැති වුණා පර ගැතියෙක් වුණා ඔවා රදමින් පුද්ගල විවේචනය හදාගෙන මොහ පරයෝ පර ගැතියෝ ඉතින් අපි සිංහල අපි තමයි හොඳ වංශකාරයේ මේ පුද්ගලිකත්වයක් පුද්ගලත්වයක් මෙතන ගාවගෙන හැමතැනම ගැටි ගැටි ඉන්නවා මේ ධර්මානුකූල අදහසක් වෙනකොට දැනක් වෙයි සර් කවුද පර කවුද කියන්නේ අදහනවා කියන්නේ මොකද්ද ඒ වචන වල අර්ථ වැහුනහම හොයාගන්න බෑ එහෙනම් දහණී වෙනවා හෙවත් ගිනි ගත්තා කියන 11 ගින්නකින් දැවෙන්නා වූ මේ සසල ගමනක් තියෙනවා මෙන්න මේකෙන් දහණී නොවන සැල්ලපත් වුණා නම් නිවීම සැනසීම කරා යන නිවන කරා යන වැඩ පිළිලක් ඇද්ද ඒ බත් හේමල කියනවා අදහන වැඩ පිළිවි. මම නම් අදහන්නේ බුදු මම නම් අදහන්නේ දෙයියෝ ටික එක කරන එක එක කරන අදහනවා කියන වදින අර්ථය වහගත්ත හින්දා ඊට කතා කියනවා. කාර්ණයේ හරියට වදනේ තේරව ගත්තා නම් අදහන්න තියෙන්නේ ගිනි නිවැර යම් තැනක් ඇද්ද එතන කාටවත් තියෙන අදහන්නේ එකක්. දෙකක් නෑ අදහන්න. ගින්න නිවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා ඒ කොහෙන්ද මොකේ හරි ගමන්නේ තියෙන්නේ අන්න ඒක තමයි අදහන්නේ. ඒකින් අනිත් පැත්ත ගිනි ගන්න පැත්ත දහනයි. අදහන්න එකක් ලෝකේ නෑ තව කොහෙවත්. ලෝකෝත්තර පැත්ත විතරක් අදහන්න එකක් නෑ ලෝකේ කාටවත් යථාර්ථය දැක්කට පස්සේ ඔබ තේරෙනවා. ඒ මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් තිබුණා. එතන අදහන වැඩපිළිවෙලක් තියෙනකොට දේවත්වයට වැඳුනොත් ඒක දහන වැඩපිළිවෙල. අදහන එකක් නෙමෙයි. ආර්ය ධර්මයේ අනුගමනය කිරීමේදී දේවතානුසතිය ගත්තොත් අදහන වැඩෙන එක. ඒක අදහන එක. දේවතා අනුස්සතිය අදහන වැද්දට ඒ කියන්නේ නිවරණ අවුල් කරන වැද්දට දේවතා විනිදෙන ළඟින්ද වියොත් එහෙම ඒක දහන වැද්දට අදහන වැද්දට ගැලපෙන්නේ එන අදහන්නේ බුදුන් දෙවියෝ අදහන්නේ කවුද කියලා කියනවා කියවනවා මොකද්ද මේ කිව්වේ දන්නේ නැතුව දේවතා අනුස්සතිය අදහන වැද්දටයි කි ඒ කියන්නේ දෙවියෙක් හා සමානව ජීවත් වෙනවා ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට ලැබෙන පසුතලය හදාගෙන ඒ තමයි උතුම් පසුතලය හොඳ නරක දැනගෙන ජීවත් වෙන එක හිතා හිතා මීනාති ජානාතිතියෝ මනුස්සෝ කියලා මනුස්ස පරිසරයේ එහෙම එකක් හිතා හිත මේ මේ කියලා දැනගන්න මට්ටම ඒක තමයි මනුස්ස ස්වභාවය ඒක සුග අදහන තැනටපත් වෙන්න අවශ්‍ය පසුතලය ඒවත් නිවලට පසුතලය දේව පසුතලයක් තියෙනවා පාපීට ලැජ්ජා වීම බිය වීම දේව ධර්ම. පව් කරන්න ලැජ්ජායි බියයි. එහෙනම් ඒක හරි වැදගත්. එහෙම දැනගෙන දැන් කටයුතු කරන කෙනාගේ හිතවිලි ක්‍රියාවදන් පාපීට නැඹුරු නොවන විදිහටයි කටයුතු කරන්නේ. මොකද සතියෙන් ඉන්නේ. තියෙනවනේ ඉඳගෙන ධර්මය අහබෝධ කරලා දැම්පු කෙනා පාපී නිසා වෙන භයානකත්වයේ දැනගෙන පාප සාගත සිතිවිල්ලකට ක්‍රියාවට කතාවට මොහොතක්වත් ඉඳලා වෙන්න රොදි. හොඳ මනස සතියේ සතිපට්ඨානියෙන් යුතුව පිළිහිදලා කටයුතු කරගන්න. යන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක දේව ධර්මයේ අදහන පැතරයි තියෙන්නේ. දහණිය නොවන පැතරයි තියෙන්නේ ආර්ය ධර්මයේ තුල දේවතාවන් උසතියි. දෙවියෙක් වාගේ ජීවිතය හැරගස්ස ගැනීමෙන් ආර්ය මාර්ගය පූර්ණිය කරගන්න ක්‍රමය. නමුත් අද ඕවට නෙමෙයි දෙවියන් අදහනවා කියන්නේ බුදුන් අදහනවා කියන්නේ මේකක්වත් දැනගෙන වචනයන් වශයෙන් කියන අමතක ඒ අර්ථ දකින්නේ නැහැ. ඉන් තේරුම් ගන්න ඕනේ. අන්න එහෙම දෙයක්. ඉතින් මෙන්න මේ ඡන්දයෙන් අහක් වෙලා ඔය කියන පරදේශ පරගති පරගැති ඔය කරයි තියෙන
රාග දේශ මොහ පැත්තර වරවිලා ඒ තුළ සැනසුම හොයාගෙන ඒ තුළ නිවීම සැනසීම හොයාගෙන කටයුතු කරන මානසිකත්වයකින් අපි වැඩකට බැස්සන කලක් යනකොට අපේ වැඩ පිළිවෙල හෙවත් අපේ ආර්ය රාමුව වෙනස් වෙලා අර කියන්නව ගිනි ගත්ත විදිහටපත් වෙන දැන වැටෙනවා දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ අන්නේ රාමුවේ හැදෙන වැඩෙන පිළිසක් තමයි බොහෝමකට බොහෝ වෙන්නේ දහම් ඇහෙනකොට ඇකිලෙනවා ලෝකපැත්තේ ආස්වාදයේ ඔක්කොම පෙරවිල යනවා ධර්මයට විරුද්ධයි ඉන් ওই තත්ත්වයේ පත්වෙච්ච ලෝකයක් තමයි පොඩි කාලේ නම් අපි හදන්නේ ළමයාට පවා දෙන්නේ ඉතලම අදහන සුසු එක නෙමෙයි ඒ කියන්නේ රාගක්ෂේත්‍ර දේශක්ෂේත්‍ර මොහක්ෂේත්‍ර සුසු දෙත් නෙමෙයි ළමයා හතුරුවන්නේ පුංචි කාලේ ඉඳලා හොලලා තියෙන හපංසම බැලුවෝ අපි හැදෙන්න දන්නේ නැති නිසා හැදෙන මාර්ගය දැකලා නැති නිසා එදා හිටපු ආර්ය මව කෙනෙක්ගේ ස්වභාවය මවවරු හඳුනාගෙන නොහිටපු නිසා දරුවා හදා ගන්නවා දහන ක්‍රමයට දැවෙන ක්‍රමයට පර ක්‍රමයට අමුණු පරක්තියක් වෙලා හිටන් පරේක් හැදුවොත් පරක්තියක් හැදුවොත් මොකද වෙන්නේ ළමයි ඔකෝ පර වෙන්නේ දුන්න කොයිද දැනෙන්නේ දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා පරක්ති කියලා වෙන්නේ නැහැ කියලා හිතන්න එපා පරේක් කියලා කියන්නේ මොකද්ද ලෝභ සහගත නැණ රාග දේශ මෝහ සහගත වැළපිළිවෙලට යම් කෙනෙක් බැහැලා ඒ තුල තමන් හෝ තමන්ගේ බිරිඳ හෝ හදාගෙන ඒ තුල ඒ ගති ලක්ෂණය තමන්ගේ දරු දරුවේ හැදුවොත් පරේව පරේව හදනවා එතකොට කොහොමද සැනසිල්ලක් ලබන්නේ අන්නේ සැනසිල්ලක් ලබන්නා වූ අදහන ක්‍රමයේ තුල අදහන ක්‍රමයේ දරුවා හදන ක්‍රමයක් තිබුණා ඒක තමයි බෞද්ධ සංකල්පය ඒක නැති වෙලා ගියාට පස්සේ නැන්දාගේ ලිහිල්ගේ ප්‍රශ්නේ බොහෝම දරදරු වුණා ඒකෙන් අහක් වෙන්න ක්‍රමයක් දීලා තිබුණා බුදු පියාණන් වහන්සේ දුන්න ක්‍රම රටාවෙන් නැන්දාලේ එළියේ සටන නැහැ. නැවත් ඒ ක්‍රම රටාවෙන් අහකවක තියෙනවා. කොහොමද අයින් කරන්නේ? අන්තිම ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වන්නේ කිව්වේ. ඔය චරිතයේ දැන් කරන්න දෙයක් නැහැ. ඔළුව බලාගත්තා නම් ඉන්නේ බලාගත්ත දාපලම බීට් කරනවා නිසා තුවාල හොද කරන්න කොහොමද බීට් කරලා හොද කරගත්තොත් මිසක්. අන්න ඒ වගේ. අපි චරිතයේ විනාශ කරගත්ත පිළිසක් ඇති වුණාම ඒ පිළිස අතර ඔය කියන සටන එනවා. මා මගේ බෑණගේ සටනක් එනවා. නැන්දාගේ ලිහිලිගේ සටනක් එනවා. ඔය විදිහේ එකක් නෙමෙයි නෑනාගේ නෑනලාගේ දෙන්නගේ සටනක් එනවා සටන ඇදෙනක් හම් වෙන්නේ ඒ සටනේ මුල මොකද්ද රාග දේශ මොහ සහගත වැලි පිළියෙලට දැන දීලා තමන්ගේ මුරු කටයුතු මාලාව ඊටන් කුර රාමුවක් හදා ගන්නවා ඒ රාමුවේ තමයි ඊට පස්සේ හොඳ ඒවා හොයන්ට අපි ලැහැත්ති වෙන්නේ මෙන්න මේ තුල නම් මේකේ පිළිතුරු නෑ හදාගත්තට පස්සේ කරන්න දෙයක්වත් නෑ දැන් ඉස්තර දරු නැලවිලි ගී කියලා තිබුණා බෞද්ධ රටාව සර් රටාව නේ නසෝදේශේ සෝදේශී ගදීනේ තේනි ඒක දින දරුවා ලලවන්න ගන්න කවි ගත්තේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ මේ දේවල් වලින් තමයි දරු නැලවිලි ගීත ගැයුවේ අද වෙනට ගයන්නේ ඕකෙද්ද ඒකෙන්ද ලලවන්නේ අර රූපවාහිනියේ හෝ මොකක් හරි එකක් දාලා නිර්වත් රූපයක් දෙලාගෙන ඕක පෙන්නගෙන පොඩි එකා උඩට හොල්ලනවා පල්ලෙහාට කරනවා ඒක නටවනවා දළුවා නලවන අද දඩ 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 ඉති නලවන ඉතින් මෙහෙම තමයි අද කියන්නේ ඔන්න බබෝ ඇතින් නියා ගල් අරණේ සිටින් නියා ගලින් ගල්ට පනින් නියා බබුට බයේ දුවන් නියා ඉතින් ඔයගේ කවි තිබුණා නැලවිලි කවියටත් ගත්තේ ඒවා එතන ඒ ගත්තේ සම්පූර්ණ වෙනස් වෙලා තමන් අර්ථ දන්නේ නැහැ ඊට පස්සේ ළමයාට ඒ හැඟීමක් එන්නේ නැහැ නිවි සැනසී යන්නා වූ හැඟීමකින් මව්ගෙන් ඒ සාන්තිය මතුවලා උකුලේ ඉන්න දරුවට වදින්න ශක්තියක් නැහැ අර කාමීට ගිජු කරන්නා වූ දේවල්ට පොඩි එකා පොඩි කාලෙන් උඩ පන්නෝල දඟලෝල ඒ සද්දේ දීලා ඒ හැඟීම් දීලා එහෙම හැදුවට පස්සේ අපි දන්නේ නැතිකම නිසා ඒ පරපැති සිටි තියෙන ඕවට නැඹුරු කරනවා ඊට පස්සේ මනස හැදෙනකොටම රාග සහගතයි රූපකාම සද්දකාම ගන්ධකාම රසකාම පොට්ටබ්බකාම කියේ මේ කාමයන්ට නැඹුරු කරලා තමයි පුංචි කාලේ නම් අද හදන්නේ ඒක තමයි පරගැති ක්‍රමයේ කියන්නේ ධර්මයේ ගැලපෙන්නේ නැති ක්‍රමයක හදනකොට වෙන දෙයක් ඉතින් ඊට පස්සේ ওই જાතියව හදනකොට අවශ්‍යතාවයන් වැඩි වෙන රාග පැත්තේ අවශ්‍යතාවයන්
ඊට පස්සේ ළමයා සරසන්න ගන්නේ අර රාගික විදිහෙම හැඩවැල ඇති වර්ණ ඇති ඒ જાතිය ඇඳුම. අපි විශාල වෙනස්කමක් කරගෙන තියෙන්නේ. ඒතොර ඉස්සෙල්ලා තිබුණ පෙර වූ උමක් තිබුණා. උම කියන්නේ මව්, උම්මා, අම්මා ආපු හැටි. මාතෘ ධර්මයේ මව් දහම, මව් බිම මේවා අද නම විතරක් හදාන්නේ වෙනින රටවලට කියන රටර කියන වචනයක් අපි හදා ගන්න. මාතෘ ධර්මයේ මාතෘ භූමිය අමා මෑණියෝ. අමා මෑණියන්ගේ ධර්මයේ තමයි මාතෘ ධර්මයේ. අමා මෑණියන්ගේ භූමිය මාතෘ භූමිය. ඔනේ මාතෘ ධර්මයට අනුකූල ගන්නකොට ඒ උම ධර්ම හේවත් අමා ධර්ම බුද්ධ ධර්ම කියලා කියන තව වචන වෙයි. උම ධර්ම තමයි ඇසුරු කළේ. උම හේවත් අමා දෙන නිසා තමයි අමා අම්මා කිව්වේ. අම්මා ඉන්නේ උම ධර්ම හේවත් අමා ධර්ම දෙන නිසා. අමා මෑණි ඔකගේ මෑණිය වන අමා මෑණියන් වහන්සේගෙන් අරගත්තාම දරුවා හදපු ලෝකයේ ජයග්‍රහණී දැක්ක ජය නිවන කියා දැක්ක ජය ගත්ත සෝවාන් ඵලයට හොපත් වෙච්ච ඒ මාතාවට කියනවා ජය ගත්ත මාතා ජගත් මාතා කියලා. අනිත් ජගත් මව්වරු තමයි ලෝකේ අපේ බුදුදහම සාහිත්‍යයේ හිටියේ බෞද්ධ රටේ හිටියේ. ඒ උම දහම් තමයි අරගත්තේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා අභිදෝන හැටියට හදපුවා නෙමෙයි. පෙර පටන් ආපු උමදහම් හේවත් අමා ධර්මයේ වෙනස් කළේ නැහැ. බුදු පියාණන් වහන්සේ යමක් යම්සේ දේශනා කරාද නිවන් දකින්න ඒ ධර්මයේ පෙර වූ අමා ධර්මයේ පෙර වූ උම තමයි ළමයාට වරුදු කළේ පෙර උම. ඕක අන්ත කරගත්ත පස්සේ කාලෙක රාග දේශ මොහ වැඩ කරන්න ගිහින් අන්දවම ඇඳුම වුණා. පෙරවම හකලා ඇඳුම අඳන්න පටන් ගත්තා ළමින්ට. පෙරවම නැතුව ගියා. පෙරවම නැතුව ගියා. එහෙනම් ළමයාට ඉස්සර පෙරවම කළා. අන්දවම තමයි එක එක පැත්තට වැඩ දාලා අරහින් බොත්තන් අල්ලලා මෙහෙන් බොත්තන් අල්ලලා එක එක විදිහට දාලා පැත්තක් උන්ටි කළා පැත්තක් මහත් කරලා එක පැත්තක් හෙළුවෙන් අනිත් පැත්ත ඉස්සර අවහලා ওই જાති ඇඳුම හැදුවා. අන්දවම නිසා උම අන්ද වෙච්ච නිසා හදව වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒ જાතිය හලපුවාම ඇඳුම හැදුවා. පෙරපටන් ආපු පෙරපටන් වූ උම හේවත් මාතෘ ධර්මයේ නිවන් දැකීමට හේතුකාරකයන් විදියට නේවද වාය නමදාය ඉතින් ආදි වශයෙන් ඒ වගේම යාවදීම සීතස පටිඝාතාය උන්නස පටිඝාතාය ඩාංශ මකස වාතා තම සිරින් සම සම්පත්තානම් පටිඝාතාය ඉතින් ඔය ආදි වශයෙන් බෙන්ලා දුන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න යම් කිසි හේදි කඩක් පෙර වූ උමට අනුගතා පොරොන් පෙරවම තමයි ඒ කාලේ තිබුණේ. සලු පොරවනවා මිසක් අඳින ඇඳුන් නැහැ, කමිස තිබුණ නැහැ. ඒවට ඉඩ තිබ්බේ නැහැ. කාමයට ඉහ ඔසවන්න ඉඩ තිබ්බේ නැහැ, කාමයට හිස ඔසවන්න තිබ්බේ නැහැ. කාමයට හිස ඔසවන්න එකක් හදාතව කාම හිසක් හදාගත්තා කමිස. කාම හිසයක් හදාගෙන කමිසයක් හදාගත්තා. අටකින් සහිතවන්නාව කයක් ඇති ක්‍රියාවාදාමයක් ඇති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැති කාරණා අටකණු ක්‍රියාත්මකගෙන සා අට කය පෙරෙව්වා. පෙරවුම ඕකයි. සාටකේ පෙරෝණ එක තමයි ෆෙද්දා කරගෙන ළමයාගේ කරට දැම්මේ දෙපැත්තම වැහිලා සීතල උණුසුම ඇති වෙන්න. ඔච්චරයි අපේ අයගේ ඇඳුම. ඇඳුම නෙමෙයි පෙරවුම. ඕකෙන් තමයි බෞද්ධය ආවේ. ඊට පස්සේ තමයි විනයන ක්‍රම ගත්තට පස්සේ ඇඳුම පෙරවුම වෙනුවට ඇඳුම අඳවන්න පටන් ගත්තා. එතන පටන්ගෙන විවිධ ලස්සන හැලදුව විවිධ මෝහතර මෝහතර කිවි මෝහ ඉස්තර ඉස්තරය කියලා කියන්නේ පටලේ මෝහ පටල දාලා හිටන් හදලා නම් මෝහ ඉස්තර මෝස්තර කළා. මෝස්තර වලින් අන්ද උම උම අන්ද වෙච්ච එක හැදුවා. මෝස්තර ඇඳුම හැදුවා. දැන් මේ වචනයක් ගානේ දිනා ලස්සනට අර්ථයක් වැරදි පැත්තට ගිය හැටි. දැන් මෙහෙම තමයි ළමයි හදනකොට අපි අද හදාගත්ත වැලපිටියල මොනවා කරන්නද අපි කරපු එකක් නෙමෙයි. කවදා හරි පටන් ගත්තේ මුළු සමාජයේම ඒ කරගත්ත වර්ධන භාව විඳින්න වෙනවා. ඉතින් ඒක දන්නේ නැහැ කවදායි කියා දෙන්නේ. කියා දීලා අහලා හදාගන්න ක්‍රමයකුත් නැහැ. යකෝ වගහ මුගේ දින වල පෙරේතකම කුණු කමාර ළමයට ඇඳුමක් අඳින්නේ නැහැ.
හෙදි කැල්ල අපරවලා තියා ඉන්නාට පේන්නේ නැති මුන් වාගේ જાතියක් මුන් මහ බුදුම ලෝභ જાතියන්නේ ළමයෙන්ට කණ්ඩා දින දෙන්නේ නුද්ද කියලා අද වයින්ව අපරොත් එහෙම නවත් කරන්න දෙයක් නැහැ එනවා නම් හැදෙනවා නම් කවදා හරි පොඩි එකා ඉස්කෝලේ යවන්න ඕනේ පෙරවමකින් මිසක් ඇඳුමකින් නෙමෙයි මෝහ ඉස්තරේවත් මෝස්තර අයි කළා පෙරව උමහෙවත් පෙරදී දුන්න නිවන් දකින ධර්මයට ගැලපෙන විදිහේ ක්‍රම හටාවර චරිතානුකූලව හදලා දෙන්න ඕනේ ඒක එහෙම තමයි ඒ අපි හදනවා නම් හරියට හදා ගන්න ඕනේ ඒ ළමයානේ කාමීට ගැලපෙන පැත්තට නැඹුරුයි නොවන විදිහ හැංගීම් ඇති කරවන්න ඕනේ ඒ අනුව තමයි මූල චක්‍රේම හදා ගන්න ඕනේ අන්නේම හදලා ගත්තා නම් අන්නේ එතන හරි වැදගත් දෙයක් එනවා ක කියන වචනේ පෙන්වන්නේ යම් කිසි ආකාරයක ඡය වෙන කාම ධර්ම ඕවැය නම් ගන්න හරියක් නැහැ කියන එක තමයි දුවේ පුතේ ඔක තේරුම් ගන්න කියලා තමයි මුලින්ම කියන ධර්ම දරහක් කියන්නේ අන්න ඒක අන්තිමටපත් කරලා ජීවත් වෙන දැන් ඒක තැනක් දුන්නේම නැහැ ක අන්තාගතිය නිසා කාන්තාව වුණා කාන්තාව හදාගත්තේ ගේ ඇතුලේ අම්මා ළඟ මව් කියන ආකාරයට තමයි තියාගත්තේ විශාල සුව ඉරියව් තියෙනවා සිහි සහිත සිහියෙන් කටයුතු කරන ඉරියාපතයක් ඇතිගෙන නිසා ඒ අන්ත ධර්මයන්ට කාම සුකල්පිකානු යෝගීට අත්කිරමතානු යෝගීට කියන මේ අන්තයන්ට යන්නේ නැතුව මැදුම් පිළිවෙත ප්‍රගුණ කරගෙන අන්නේක සිහි ඇති ඉරියාවෙන් ඉන්න නිසා සිහි ඉරියා සිරියාව අන්ත ක්ෂේත්‍ර ජීවත් වෙනා කා අන්තා කාන්තාව වුණා සිරියා කාන්තාවක් ගෙදර හැදුවා බුදුදහම අනුව අන්නේම හදාගත්ත සිරියා කාන්තාව තමයි විවාහ කරලා දුන්නේ කවදා හරි ඔය සිරියා කාන්තාවෙන් කාටද කරදර වෙන්නේ හැදුවා ඒ මෝ දේවිය හදලා ඇරුවා ධර්මයෙන් පිටස්තර ගිය නිසා එතන පටන් ගන්න අපිට සාප විඳින්න සිද්ධ වෙනවා ඉතින් කියනවා ලේලි හොඳ නැහැ නැන්දත් මෙහෙමයි නැන්ද හොඳ නැහැ නැන්ද හදලා තින්නේ තේස මෝ දේවි වගේ ලේලි හැදලා තින්නේ මෝ දේවි වගේ මෝ දේවි ලදන්නේ කියලා තමයි හොඳ හරියන අපි කොච්චර හිටියත් හරියන්නේ අපි වාචීර අපි කතා කරනවා නැන්ද වෙලා ඉන්නකොට ලේලිගේ දොස් කියන ලේලි කාලේ නැන්දගේ දොස් කියන ඔය ලේලි ළමයි නැන්ද ලවෙන්නේ පස්සේ බලනකොට අවුරුදු 10ක් 12ක් යනකොට පරිවර්තනය වෙලා පරහවෙන්නේ පරිවර්තන නන්දගේ දොස්තියකේ ඉඳලා ඉන්න ගියා නන්දෙක් වෙනා වැඩි කල් නැහැ මේ කල් අවුරුදු 16 යන ළමයි කැදිලා තවත් අවුරුදු 20ක් යන ටික කාලයක් යනකොට තව අවුරුදු 15ක් යන ඒක ඉස්සරහ වැඳලා දැන් ඉතින් ලේලි නන්දා වෙලා බලන්නකො නන්දලට කරන්නේ නැහැටි මෙයා හොඳද අර ලේලි වෙලා ඉඳලා ඉන්න කියව කාලෙක අනිත් පැත්ත කරලා දැන් කතා කරා දැන් මේ වගේ තමන්ගේ වාසියේ හැම වැද්දකීම අපි ඒක වාසියට කතා කරනවා අහවල් කට්ටිය හොඳ නැහැ අම්මලාට හරගෙන හිටි හොඳ නැහැ තාත්තලාට හරගෙන හිටි හොඳ නැහැ ලේලිලා හොඳ නැහැ නැන්දලාට හරගෙන හිටි මාවට හරගෙන හිටි හොඳ නැහැ ඔය අම්මා තාත්තා නැන්දා මාමා ඔය කට්ටියම තමයි ඉතර ලේඩි වෙලා හිටි බෑනා වෙලා හිටි කාලික තව කට්ටියද ඒ මෙහෙම ඉන්නේ ගමනක් තියෙනවා මේ ගමන තුල අපි මේ පුද්ගලික වශයෙන් ලාභ කීසි ප්‍රහංසා හොයන්නේ නැතුව අපි දැනගන්න කරන්න දෙයක් නැහැ වැඩිද සාම අසත්පුර රාමුවක් අපි දුන්නගා ගත්තා අපේ දහම් චක්‍රයෙන් අහකට ගිහිල්ලා ඒකේ විපාකයක් අපිට පොදුවේ මූල දෙන්න සිද්ධ වෙනවා දැන් මොකක් කරන්නද අපිම ගොඩනගාගත්ත පරදේශක්කාරය වැඩ පිළිලේ ස්වභාවය නිසා ඒ අයගේ හිත වැහුණා ගුණ ධර්ම වැහිලා ගියා දන් දීලා මොකටද ඔවා බොරු වැඩ දුක්ඛගත වුණා ඒ වගේම මහ දන් දීලා මොකටද ඔවා කොහොම බොරු වැඩ ඔය ඇති විනා කියලා ගන්න දෙයක් නැහැ කීපාව කියන්නේ බොරු කතා. ඔහොම දෙයක් නැහැ. දැන් හදාගත්ත දුක්ඛයේ වටන දසවස්තුක විත්‍යාදික්කේ නැති දාන, නැති ඉද්දන්, නැති උදන්, නැති දුකල දුක්ඛාන කම්මාන පලං විපාකං. ඉතින් නැති මා ඉමේ ලෝකෝ නැති භගව ලෝකෝ. ඉතින් ඔය ආදී වශයෙන් මේ එකින් එකට විසදිරු 10 කට වැඩෙනවා. මෙන්න මෙතෙන්ද වැටන්න පස්සේ කවදාවත් ඒ දෙන්නේ කතර ගුණ ධර්ම නැහැ. ගුණ ගරු කරන්නේ නැහැ. එහෙම එකක් දැකලා නැහැ. ඒ දත්තේ නැහැ. බුලේතර හැදුනේ ධර්මයෙන් පිට නිසා ඔය නිසදිතු 10ක දසවත්තුක මිත්‍යා දෘෂ්ටි යුක්ත වුණාට පස්සේ ඊට පස්සේ Taman හැමිලියේ පැත්ත ගන්නේ ධර්මයේ පැත්ත නෙමෙයි Tamanට පාඩු වෙන පැත්ත විරුද්ධයි Tamanට වාසී වෙන පැත්තයි හරි ඊට පස්සේ ඔතනාලගේ තරක වාදේ කිලවරක් තුන විහි කරනවා යථාර්ථයේ දකින්න අපිට ඔය එකකින් බෑ
කොහොම හරි කවදාහරි මේ ධර්මයේ දැක්කට පස්සේ දකින්න ඕනේ. වැරදි ආකල්පයෙන් ගොඩනගාගත්ත යමක් ඇතිනම් ඒකේ විපාකේ කොහොම හරි වෙදිලෙන් නිදිර මොකද කරන්නේ? නමුත් අපි අද කටයුතු කරනවා ධර්මයේ මේකයි අධර්මයේ මේකයි කියලා තේරුම් බලන්න. ධම්මෝත්තේ යථා ධම්මෝ යථා අර්ථෝ තථා පටිපදී සබ්බාන්ති කියන මෙතෙන්ද වැටලා කරගෙන යන්න ඕනේ. යෝතිල්ලෙන් වෙන කරන්න දෙයක් නැහැ. දැන් නැතිනම් මොනවා කරන්නද? අනිදි මෞදුන දන්නවනම් මෞද වයින්නේ. දන්න නිසා වයින්නවා. නැන්දගේ ගුණ දන්නවනම් නැන්දල වයින්නේ. දන්න නැති නිසා වයින්නවා. එතකොට ලේලිට වයින්නේ නැහැ. ලේලිගේ ගුණ දන්නවනම් ලේලිගේ ගුණ දන්න නැති නිසා ලේලිට වයින්නවා. බෑනයි ගුණ දන්නවනම් බෑනට වයින්නේ නැහැ. ගුණ දැනගන්න ගුණ තියෙන්නේ නැහැ. ඒක කාකටද වතුනවා කරන්නේ? මොනවෙන් ගුණ කියන්නේ? ගුණ තිබුණේ සාසනයේ තුල. සාසනික දරුවන්ට සාසනීය ගුණ පිළිගලා තිබුණා. ඒවා අක්‍රම විනාශ වෙලා ගිහිලා පරගැති වැදෝල්ට වැටනල වත්ින් සාසන ගුණ නැති වෙච්ච සමාජයක් දේවුණා. දැයිකින් ගරු කරන්න සතුටු වෙන්න මොන ගුණ දැකලාද? අපේ වාසියට අපි ගුණ හදා ගන්නවා ඊට පස්සේ. මම නම් මෙහෙමයි. මම නම් මෙහෙමයි කියේ. එහෙම උනා උනා කරන්න දෙයක් නැහැ අන්තිමට. ලෝකෙ විපරීත වෙලා ඉවරනම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගුණේට ගරු කරන ස්වභාවය නැති වෙලා යනවා. එතකොට ආයතනයක් අපිට කවදාවත් වැඩි හිටියයි කියලා හලකට සැලකිල්ල හිටින්නේ නැහැ. ඒකට ලැජ්ජයි. කැමතිත් නැහැ. වැඩි හිටියවා පිළිගන්නේත් නැහැ. බාලයයි කියලා අනුකම්පා කරන ගතියක් නැහැ. ඒ ගති ලක්ෂණයක් නැති වෙලා යනවා. ඉතින් එහෙම සමාජයක නැන්දලීලිගේ සටන, බෑනාගේ මාමාගේ සටන, නෑන්ලා දෙන්නගේ සටන, ඕකන අයින් කරන්න බෑ. මේ ධර්මයේ පිළ කියන පස්සේ දැන් ඉහි ඉවරයි. යම එකයි කියේ දැන් මේ කාලේ ඔකට නම් ප්‍රශ්නෙට පිළිතුරක් නැහැ කිව්ව ඕකයි. දැන් ඉතින් පළවෙනි දෙයක් නැහැ. අපිටවත් පුළුවන්කමක් තියෙනවා නම් සංගවණු පොතුමා කලීටි දකි කියන පොතේ මම විග්‍රහ කරලා තියෙනවා හොඳට. පුළුවන් ඉන්නවා නම් බෞද්ධින්ද මතු අනාගත පරපුර දෙහැමින් හදාගන්න හැටි. දේව සංකල්පයේ විස්තර කිරීමේදී පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එදාට විතර බෞද්ධ සංකල්පයේ ඒකයි යෝගර බැල බැල හිටියනම් හරියන්නේ නැහැ. මම අමුතු බලන කියා තියෙනවා. සමහර හාමුදුරුවෝ මල දැස් කියා තියෙනවා. ඒකේ යථාර්ථයේ හේතුඵල ඇතුළු දැක්කම තමයි තේරෙනවා. ඒක ඇත්ත නැත්ද වැත්තකින් දිහා මේ ක්‍රමී අනුගමනය කළොත් යහපතක් වෙයිද නැද්ද කියලා හිතලා බලන්න කියන එකයි මට කියන්නේ. එතකොට කවදා හරි මේ අනුගමනය කළ යහපතක් ආවොත් තේරෙයි. කවදා හරි වැදගත් වැඩ පිළිවෙලක් තමයි මේ කියා තියලා තියෙන්නේ. එදාට තේරෙයි. මේ අපිට කරන්න දෙයක් නැහැ. මේ වගේ දේවල් වල කාටවත් අවවාද හිම කරන්න යන්න එපා. වැඩක් නැහැ. මෙතෙන්ට පත් වුණාට පස්සේ මොකද කරන්නේ? දර කෑල්ල ලිපර දැම විද්‍යෙන්ද වටෙන් අඳුරු නට පත්ති අරගත්තර පත්ති දැන්ටී ඕක විහිදාලා අඳුරු වැරිය හැකිද කළු වැරිය හැකිද පත් වෙලා තියෙන එක නම් අරගෙන වැදලා පොලිස් කරලා හරි හදලා ආචාරයක් පාට කරගන්න පුළුවන්. පත් වෙලා ගිනි ගත්තා නම් එහෙම මොකද වෙන්නේ? පිට ඔත්තහල අඳුරු නට පත්ති කළු වුණා. ඉරිදීෙන් දෙවියන් අඳුරු සුදුවන කලක් නැන්නේ. දැන් මොනවා කරන්නද? හරි භයානක දෙයක්. දුෂ්චරිත සමාධියක් ගොඩනැගිනවා කියන්නේ මොනතරම් අපරාධයක්ද කියලා තෝරයි දෙන්නේ. පිරිස දැවිලා අඳුරු වෙනවා. රාගයෙන් දැවිලා, දේශයෙන් දැවිලා, මෝහයෙන් දැවිලා. කිලිටු රාගද පාප කර්ම සිද්ධ කරගත්තොත් හරියට අඳුරු වෙනවා. අතුරට මෙහෙම අඳුරු වෙලා ගියොත් ඒකාන්තයෙන් අපායට හිමිකාරී වෙනවා මිසක් ඔහු ගොඩගන්න සුදු කරන්න බෑ. යන්තම් ඉඳ තියෙන පොත්ත විතරක් අඳුරු වෙලා ගියේ සූර්ලා සූර්ලා දාලා හරි අඳුරු ටික අයින් කරලා ඉතුරු ටික හදා ගන්න පුළුවන්. එන්නේ හරි භයානකයි. පංච දුර්චර්යයන්ට ගෝචර වෙච්ච, දස අකුසලයන්ට ගෝචර වෙච්ච වැඩපිළිලා කුඩා කාලයේ පටන්ගෙන දියත් කෙරිලා ඒ හේතුවෙන් යම් සමාජයක් ඒ තුලින් ගොඩනැගුණොත් එහෙම මේක පරගැති සමාජයක්. බෞද්ධ සමාජයෙන් පිටයි නාමික බෞද්ධ විතරයි. එහෙම නොවෙත් කරන්න දෙයක් නැහැ. ඒ පත්මේ නැගින්නෙත් නැහැ. ධර්මානුකූල යථාර්ථී බව සමාජයක් මුලදියා දීුණා නම් එහෙම වුණා නම් ආයතරයක් අනේ අපේ ගෙදර මෙහෙම රණ්ඩුවක් තියෙනවා කියලා අහන්න හම් වෙන්නේ නැහැ. ඒ නැති නිසා තමයි අද මහා සටනක් ඇතිලා මරාගන්නේ, හිංගිහිංසා කරගන්නේ, වෛර බැඳගන්නේ, ජම්ම වෛරක්කාරයෝ හදාගන්නේ. ඔය රටා වල වරද්දගත් එකේ විපාක මොකද කරන්නේ? ඒක එක්කෙනෙකුට දෝෂේ පටවන්න බෑ. ඒ මුළු සමාජය තුළම කාලිකින ඇති කරගත්ත විනාශයක ලකුණක හැටි. ඉතින් අපිට තියෙන්නේ මොකද?
යම්කිසි ආකාරයෙන් මේ යහපත් ධර්මයේ කියලා හරි හැදිලා හරි යම් යම් ප්‍රමාණයකින් හරි මේක මග වඩා ගත්තොත් ඒ තරමට නම් සාමයක් එනවා. අන්න එහෙම ප්‍රගුණ කරගත්තොත් විශාල සහනයක් ධම්මෝ හවී රකති ධම්මචාරී කියන කටයුතු සිද්ධ වෙනවා. ඔයයන්ට ආරක්ෂාව ලැබෙනවා. හතුරු කරදර හිඟි හිංසා නැති වෙනවා. ස්වභාවික ඇදින්නා විපත් කරදර පවා නැති වෙලා යනවා. ඒ වගේ සමාජයේ හොඳ සමගියකින් සමාදානයකින් අභිවෘද්ධියකින් නැගිලා එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මේ වගේ අවස්ථාවල් තුන පුළුවන් තරම් දැනුවත් වෙවි. සමාජයේ සමගට ගැනීමට අපිට යමක් කරන්න පුළුවන්ද? ඒ විදිහ කරන එකයි තියෙන්නේ. යම්වක් ගහක් ගාය කරන්න දෙයක් නැහැ. මං ගහන්න ගියොත් මාත් ඒ පැත්තට වැටෙනවා. බැන්නොත් බනින්න ගියොත් මාත් ඒ පැත්තට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. බැනුම් අහනවා. ලුටි කනවා. මං හොඳින් ඉන්නවා. ඔය අදහස ගන්න ඔය අදහස අරන් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ධර්මයේ පිළිසන්න සමා කරායි. ඉතින් ඕක හොඳට තේරුම් ගන්න ඕන. මගේ හිත රිදවපු ආරු. මට අනුපද කියපු ආරු. හැබැයි මම හිත රිදවන වචනයක් මගේ කටින් නම් පිට කරන්නේ නැහැ. නැන්දා හෝ කමක් නැහැ, ලීලි හෝ කමක් නැහැ. ඔය අතන් දෙක ගත්තොත්. එයාට කවුද හරි දිනුවයි කියනවා. හැබැයි බොහොම අමාරුයි. යයි ගත්තොත් ගත්තාම යයි නා ලීසින් යනකොට පොරක් දැන්නත් බැ. බොහොම අමාරු වැඩ. ඉන්නේ හැටි නම් කරන්න ඕනේ ඔන්න ඔය ටික. මගෙන් හිත රිදෙන තරම් දෙයක් වරදක් හෝ හිත රිදෙන දෙයක් මට කොච්චර මගේ හිත රිදෙව්වත් මං කරන්නේ නැහැ. පුළුවන් නම් ඔන්න ටික ගන්න. තවදාහරියේ ධර්මයෙන් ඔහුට ආශිර්වාදේ ලැබෙනවා. ඔහුට රැකවරණ ලැබෙනවා. ඒ කියන්නේ ආව විස විදහරින්න පුළුවන් උත්තේජකුත් වෙනවා. ජය හිමි කරගත්ත මව් කෙනෙක් කියලා ජගත් මාතාගෙන් දෙලවන්න හේතු වෙන කෙනෙක් වෙනවා. කාන්තා භක්තියේ වාසනාවක් ලැබෙනවා. පිරිපක්ෂේ වුණත් කළ යුත්තේ ඒ ටිකයි. කවුරු හරි තමන් හැදෙන එක විසක් වෙන කරන දෙයක් නැහැ. තමන් ඊතල පිළිලා ඉන්නවා නම් තමන් හොඳ අවධානයකින් ඉන්නවනේ මගේ මට හතුරුකම් කරන නැන්දෙක් හරි ලේලි කෙනෙක් හරි මාම කෙනෙක් හරි වැලා කෙනෙක් හරි කවුරු හරි සහෝදරයෙක් හරි සහෝදරියක් හරි අම්මෙක් හරි තාත්තෙක් හරි කවුරු හරි ගමන් නැහැ ඉන්නවා. මම නම් ඒ අයගේ හිත රිදෙන වචන මාත්‍රයක් පිට කරන්නේ නැහැ. හිත රිදෙන විදිහේ ක්‍රියාවලියක් මම කරන්නේ නැහැ. පුළුවන් තරම් ඉවසලා මම ඒකට යහපත කරනවා. ඊයමට ඕනෙලා කරපුවා. කරන්න දෙයක් නැහැ. ඒක මේ අපි වැරදිලා හදාගත්ත සමාජ ආකල්පයක හැටි. වෙන මොනවා කරන්නද? මේ ලෝකෙ හොදයි කියලා දෙයක් නැහැ මට ඉන්න. මං කැමතියි පාත්තන ලෝකයක් නැති බව දන්නවා. ඒ ලෝකෙ හැටි. මම මේ ලෝකෙ වැජ වෙනතර නෙමෙයි අදිස්ථානීය කරගෙන ඉන්නේ. තාවකාලී මෙබඳු වන්නා වූ අසත්පුරු සමාධියක් නම් ඒකේ උපදිච්ච අන්තිම කය වේවා. මොකද හේතුව? ඒකේ ආදීනෝ දැක්ක නිසා. ඒක හිතල්ලා නැතුව චන්දරාගයෙන් නිදහස් වෙච්ච නිසා එබඳු සමාධිය. එබඳු සමාධියක උප්පත්තියේ හේතුකාරක වන්නා වූ පාප ධර්මයක් හෝ දුෂ්ටින මාත්‍රයක්වත් කරන්නේ නැති නිසා. එහෙනම් ඒ දුක් විඳින ඒ අත්දැවි ජය ගන්න බැරි වුණොත් ඒ දුක් විඳින අන්තිම භවයේ ඒ જાතිය නිහඬව තේ බඳු විරිසක් ඉන්න පැත්ත කොහොමද උත්පත් වෙන්නේ නැහැ. ඉතින් ඕක දැනසිල්ලෙන් යථාර්ථයෙන් හිත විදවන්න දුව තමන් තේරුම් අරන් ඉන්න ඕන. තමන්ට වයින් කෙනෙක් ගාව හිත නොරිදරි කියලා කතා කරලා වැඩ කරන්න හුරු වෙන්න ඕන. මෙන්න මෙහෙම හුරු වුණොත් නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ගන්න පුළුවන්. එහෙම මිසක් තමාගේ තියෙන හෙම්මෝ තියාගෙන අනිකම් වැඩපවා තමයි ගිහිල්ලා ඔය ගිහිල්ලා බයිද මෙයා ලේලි ඉන්න. ඕකිය මට ආවරණය කරගන්න නැත්ද බං ඉනාවක් කඩන්නේ මහත්තු. එයා දෙනවා කුඩු උඩ. අනි කියනවා කියන නැන්ද අයවල ආවරණය කරගන්න. මුගෙන් 10යි මුගෙන් 10යි දෙකෙන් 10යි දෙනකම කුඩු කුඩු ගැටි හදන්න උඹා දින මේ කාපල්. එයාට කුඩු ටිකයි මෙයාට කුඩු ටිකයි දෙනවා කුඩු ටිකක් 1000 ගන්න. කට්ටාන්නේ අනික් වුණා. දැන් ওই જાතියව කරන්නයි ඉන්නව හරියට. අනිකා බෙල්ල කරලා බලනවා මිසක් තමා ධර්මයට අනුකූලව කළ යුතු දකින්නේ නැහැ. ඒ නිසා තවත් විරිහිල යනවා. තවත් භූතිය වහ වැටෙනවා. ඒ අමනුෂ්‍ය දාලා දුන්නාම බොහොම ලේසි. ජරා වගේද අමනුෂ්‍ය දිස්තියක් ආවද දුන්නාම කියන කුණට ගැලපෙන තව කුණක් ඉවත් වෙලා තව යක්කු දෙන්නේ නැට්න එකක් හදනවා එක යකා නටනවා වෙනුවෙන්. තවදාම සැනසිල්ලක් නම් හම්බෙන්නේ නැහැ ඌවා දීලා. ධර්මයෙන් විඩාතර සැනසීමක් නැහැ තේරුම් ගන්න ඕනේ. මේවා තමයි අද බොහෝ කොට කෙරෙන්නේ. වර දින උපදෙස් කොයි જાති ඒවා. වරින් කියන්නේ ගුලියක් අඟලලා දුන්නාම ඔක්කොම හරි. පාපාවුලාන් තියා දෙන්න. වරින් කියන්නේ ඉන්න හල කට්ටා නිවාත්.
අර වහා විසපුලියක් හදලා දීලා ජරා ගොඩවල් එකතු කරලා දීලා ඊට පස්සේ බඩේ ගිහිලා බඩවැල්ලේ ලෝක වැඳිලා කුණු ලාටුවා අර අමංක තිත්තියත් එක වැඳිලා අන්තිම බලනකොට ටික කාලයක් යනකොට බඩේ පිළිකා නෙවෙයි ක්ලේද විකෘතිලා මැරිලා යනවා කවදාවත් මේ දහමෙන් පිටස්තර සැනසුම හොයාගෙන යන්න පහය වගේ ආයේ පස්සේ වරද්ද ගන්නවා දන්නේ නැති ධර්මානුකූලව Taman තේරුම් අරගෙන මට ගැල්ගෝ ගහපු ආයේ බැන්නෝ බැනදුවා හිඟි කොලෝ හිඟි කරපුවා මගේ හිතේ දුව තෝන්තරන් කරපුවා මම බුදු පියාණන් වහන්සේගේ පිළිසරණෙන් උන්වහන්සේ දෙනව ධර්මමගේ වෙහිලා බැන්නට වයින්නේ නැහැ ගැහුවට ගයින්නේ නැහැ හිඟි කරාට හිඟි කරන්නේ නැහැ හිතේ දුවන්නේවත් නැහැ මම පුළුවන් තරම් හොඳින් ඉන්න බලන්න බැරි වුණොත් බැරි වෙච්චාම අන්තිම භවයේ ආයි පොතේ උපදින්න හේතු නැහැ ඒතකොට මේ මේ අදහමින් කටයුතු කරගෙන ගියොත් අවංකවම කටයුතු කරොත් වැඩි කල් යන්නේ ඉතෙල්ලා සාන්තිය මත වෙනවා අන්න ඒ වගේ අවස්ථාවක් උදා වෙලා ජයග්‍රහණය කරනවා මේ ඇරෙන්න කවදාවත් මේක එක්කෙනෙක්ගේ වැරදි කියලා එක්කෙනෙක්ගේ හොඳ කියලා හැම ගන්න පුළුවන් දිරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඔක හරි ගැඹුරු තේරුම් වරක් පුළුවන් නම් ආරස්සාව වෙන්නේ මේ මොකද්ද මේ අහන්නේ තම පුතුන් විවාහ කර දුන් පසු ලේලි ලේලි වරුන්ගේ කලගුණ කලකීම නොදත් බැවින් මහලු දෙමාපියන් අසරණ භාවයට පත් වෙනවා දෙමාපියන් වශයෙන් අප කළ යුත්තේ කුමක්ද කියලා විදිහට වන්නේ මේ අහන්නේ මයි කදම කිව්ව ඉතරලා ඉන්නේ පාන ඉතරලා ප්‍රශ්නේ කියන්නේ තමයි බිල් කියලා දීලා ප්‍රශ්නේ කිව්වේ තේරුම් ගන්නට ඒතරම තේරෙනවා මොකද කිව්වේ කියලා මෙලින් කරන්න දෙයක් මේකට නැහැ ආතරණය වෙන්නේ වැඩ කලින් මේ දහමින් පිටස්සල ගිය නිසාමයි අපි සියල්ලන්ට හිමිලා තියෙන්නේ ඒකට කරන්න දෙයක් නැහැ ඒක එක්කෙනෙක් කරපු එකක් නෙමෙයි මුලින්ම ඔයිටිය කරපු එකක් නම් අටමහන රජකෙන් මෙහා ඉඳහම් වෙන්නේ සමාජයේ අපි මේ මහවිනේ මහවිනාසේ පෞ කාලයක් යනකොට ඒ හේතුව නිසා දුසේ වුණ සමාජයේ පොදුවේ දුක් විඳින සිද්ධ වෙනවා ඉතින් ඕකෙන් සුද්ධ වෙනවා නම් සුද්ධ වෙන්න ඕකයි ක්‍රමය වෙනනම් පිළිසරණක් නැහැ